බ සු රක්ෂණවෙදේ ප්‍රායෝගික දැනුම සරලවා නිරවල ඔබට සමීප කරන යම් නාලිකාවෙත ඔබ සේරලුම දෙෙන ඉතා සාදරයෙන් පිළිගන්න ඉති විශේෂයෙන් බොම කාලෙකට පස්සේ අප හිතුවා අපිත්ක එකතු වෙලා එන්න මේ දිනදා ජීවිතයට අවශ්‍ය තාක්ෂණවේදයේ දැනුම සම්බන්ධයෙන් දැනුවත්වෙන් අපිත් එකතු වෙලාන්න ඔබ සේරුම දෙනාාවෙනමින් ඔන්න ප්‍රායෝගික ජීවිතයට ඉතාම් වැදගත්වන වීඩිය එකක් අරගෙනෙන් ශෂ ද ලාපරොත්තු ව ඔබට ගොඩදිනෙක් මංහිතා විවාස් වල භාවිතා කරනලට ටස් सेවිල වට සම්බාන්ධ කරන පැනල්ලाइ් අලු තඩියා කරගන්නෙොහොමඳද කියනෙක් යන ඔබෝ දැනුවත් කරන්න ති විශේෂෙන් විවිධ ප්‍රමාණ ඩ ගන වලින් පැනල්ලाइ් ඔබට වෙෙලඳ කොල මලදී ගන්න පුළුවන් ඉට අමතර පධන වශයෙන් राව හැඩे ටමර හතරස් හැඩे ිමති කියනවා ේස් ම් යි් එක ඊට පස්සේ සසින්ක්කයි් එක සිබලීමමට ගිල්ලන පැනල්ලට මේ වගේ ආකාර කීපයකින් විධ වෙළඳලාම යටටතේ ඔබට මනිලදීගන්න පුළුවන් දි ගොඩක් කලාමට ඒ සඳහා ලැබෙන වගකීම් කාලේ අවසාන් වනාට පස්සේ මහිතඒ යි් අප ගලවලයිං කරනවා ගොඩක් කලාට පිලිස්සුනාට පස්සේ ඔන්න ඒම ගලෝලා අයි කල්ලා පැත්තකර නොදා ඔන්න ඔබට නිමසේදම කැනල්ලයිට් එකක් බොහො පහසුවෙන් ෂ හඳනා ගෙන ගැටලු හඳුනාගෙන කොහොමද අපි නිවැරදි වලුක් ෙඩා කරගන්න කියෙ ඔන්න මේ වීඩියෝ කරහා අපි ඔබෝ දැනුවත් කරන ති විශේෂෙන් ඔබට මතක් කරනවා වෙළඳ පොළේ මංහිතාන මේ වෙන කොට ොඩ් ඩොලාහ දහට ඒ වගේ පැනල්ලයිට මේ කොරනා සමෙන් පසුකාලන ඇතිේච තත්වත්යක ඉතාම සීග්‍රෙන්න් ිලෙහරගහිල් ලතිීන සහර වෙලාවට අතර ගුණේ පස්කුණේ විතන මීල ඉහළගහිල් ලති නවා ඉතින් ද ඉත් කරපු පැනල්ලයිට්කක්ත්තියනන ඔන්න අරගෙන සූදානාම් වෙන්න වීඩියක බලන ගමන් ඔබටම් පොළුවන් නිවසේදීම් බොහො පාස්ුවෙන් පැනල්ලයිටට එක අලුත්තෙන් අලුත්වඩියා කරගන්න ඉති එමනම් අපි බලමු පැනල්ලයිට එකේ දෝසාඳුනාගන්න කොහමද දෝසාඳනාගෙන ඉට පස්සමේ පැනල්ලයි් එක ඒ දෝසවල්ට ගලපෙන විදියට නිවරදි අලුත් වැඩියා කරගන්නේ කොමද කියලා. යි ඔබට අරන්දය තිමකිව විධ හැඩයන්ගේෙන් ඊට පස්ේ විිදොට් ප්‍රමාණවලින් අපිට මේ පැනල්ලයි LED පැනල්ලයි මල දීගන්න පුළුවන් ඉතිං මෑතකාලීනෝ විශේෂෙන් මේ LEDඩ පැනයි බොහම ජනප්‍රිය වනා ොද හේතු එකක් තමයි සවිකිරීමේ පහසු අනිතක තමයි මේ යන ඉඩකඩ ඒ ප්‍රමාණය අනික තමයි එක භාවිතය තියෙන අඩු ජවය ඒක නිසා විදුල අර පිමස්න භවිතා කරන්න පුළුවන් නිසා හෝෙ මේලඩ පැනල්ලයිට්වැල්ට යොමු වෙලා තියනවා එතකට පැනල්ලයිට ගත්තහම පදාාන වශයෙන් මේ හතරස් හඩ පැනල්ලයි අපිට බල පුල මේතින සපේස් මෞන්් එක එතකට පුස්්්‍යයා මතුපීට තමයි මේ පැනල්ලයි් සම්බන්ධ වෙන සවිකර ගන්නේ මේ ඇතුළෙති ඇතුළට සම්බන්ධ වෙන දෙපැත්තර සම්බන්ධ වෙන මවන්් ලට්ට හෙකින් එතොට මහතර හඩේ සපේ මවන්් පැනල්ලයිට් එක කහිට පස එතන තින රවන් හඩ සර්පස් මෞන්් පැනල් යි් එක කඔපොට බලන්න පුළුවන් එතුර අහර සහට රවු හඩෙුනත් අපිට ගැටලුවක්න ඉට පස මේ සර්පෙස් මව්ට අයිප් එක හමනත්තාන් සිංක්ටයිප් එක සිවලිට ගල්ලෙනටයිපය වනත් අපිට ගැටලුවක්ම තොර මුලින්ම අපි හඳුනාගන්න ඕනනි ප්‍රධාන වශය මේක එන්න ොළුවන් මූලික ගැටලු මොනවාද කියනේ මේක එන්න පුර මූලි ගැටලු තමයි පලවවෙන්නීම ගැටලුව තමයි පුඩා කෙලාට අපි දකින දෙයක් තමයි මෙන්න මේ පැනල් අයිට් එකට ජවේ සපයන්න මේ භාවිතා වන ස ුනි් ගොඩා කෙලාවට අකුණු අවස්ථාවලද ඒවගේ අවස්ථාවලදි හානිවෙන්න පුළුවන් එහෙම හානි වුණොත් බහෝ විට මේ ජව සැපයමක්‍රිය වෙනවා කියන පවසප්ල එක අක්‍රිය වෙනවා කියන්නේ මේ පැනල්ලයිට් එක අපිට දල්වා ගන්න බැරි වෙලා යන ඊට අමතරව අපිට එන්න පුුවන් නිතර මෙන්න දෝෂයක් තමයි පවස් සප්ලා එක දෝස අරුුණට පස්සේ මේ පැනල් අයිට් එකට සම්බන්ධ කලා තියෙන ස්්‍රීප් එක ස්ත්‍රිප එක තමයි මේ පැනල්ලයිට් එක ෙතියන්නේ පවසපලයි කාර සප්ලා ඇවිල්ල ස්ත්‍රිප් එක පත් වෙලා තමයි අපිට අවශ ආලෝකය මේ පැනල්ලයිට්ටට ලැබෙන්නේ එතකොටඒ ස්ත්‍රිප් එක තැන්තැන්වලින් හිමනත්තා සම්පර්ණ මුළු ස්ත්‍රිප එකම පිච්චිලා යන්න පුළුවන් ඉති පවසප්ලයක පිච්චනත් මේ ස්ත්‍රිප්යක පිච්චුත් බල්ප එක කක්‍රිය වෙන නිසා ගඩක් වෙලාට ගොඩත් දෙනන්නේ නොදනුවත්කම නිසා සම්පූර් මේ බල්පෙකම ගොරටි කාල එක්ම හිල්ලනම් බල්බ් එක ඉවත් කරු ලොකු දලක් කොය කල්ලා පැනල් අයිට එක මිලදේගෙන එහෙම ඉවත් කරනවාට වඩා ඔන්න ඔබට දැන් අද අපි කියල දෙනවා මේ බහොම් පහසුවෙන් කොහොමද අපි දෝසහඳුනාගන්න හිටමතරෝඒ දෝස නිරාකරණය කරන්න කියලා අලවිනිින්ම අපි ඔබට කියල දෙනවා පව සප්ල එක දෝසසාගතද කියනෙ අපි බලාගන්න කොහොමද කියනෙක පව සප්ලා එක දෝසාගත්ත කියනෙක බලන්න ගොඩක් කියලාවට අපි අපිට පවපැක් එකත්තිෙන් නිෙමනැත්ත අපිට පැනල්යිටට පාවිච්චි කරන පැනල්ලයිට් එක ොඩ් ප්‍රමාණේ ද මෙතන ඔබට දකින්න පුුවන් පැනලට් පිටි පස්ස හරෝගත්තර පස්සේ මෙකෙමේ ලේබල් එක පිරිවිතර ලේබල අද තොරතුර ටික තියන මටික කඔොට සමීප කල පෙන්න්නන්න දමොඩ දටේ හතරස් පැනල්ලයිට් එක මෙතන ගහල තියෙනවා ජවය වෝ දට ඊට පස්සේ ලෝක තවරතා ප්‍රමාණය ගහලා තියනවා ක්‍රියාකාරි ෝල්ටියතාව වෝල්් එකසිය හැට පහ දෙසේ හැට පහ වෝල්ටියතාවෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්න කියීන එක කියලා තියෙනවා ඉට පස්සෙම අපි රව් පැනල්ලායිට් එක ැලව තයාට දාළ තොත්තුට එක මෙිත්‍ර බල්නකොට ඔබටත් පේ නො මේකත් එකකොල් ලගේ බෑන්්නම් එක තියනෝ ඊට අමතරද ඩනම්බ එකසා වොඩ්ගා නොට පේනු තනත් වොඩ් දහටකෙන් ක්‍රියත්මකවන පැනල්යිට් එක ප්‍රියාකාරී ෝල් යතා වෝල් අසූ පහේ ඉදලා දෙසි හැට පහවික සප්ල එක අපිට ාච්චි කරන්න පුළුවන් කළ ටැපරච්ච එකත් කොච්චරද කියල දාලතිනවා ගරටි පීරිඩ් එකත් මේකම ප්‍රීන්ට් කල්ලාති නවා එතකොට මේ දෙකම වොඩ්දහට මෙයා හතරස් හැඩේ රවුන් හැඩේ දෙකම සර්පේස් මවන් අයි් තමයි එට පසේතනට කියවම රව් හැඩේ පොඩි කට බලන්න පුළුව මේකෙත් අපි බලමු සමීපවෙලා ඔබට පේන ඔන්න මෙතන මේක ගහලා ති න මේ බොඩ් දොලහක ජාවයකින් යු පැනල් ලයිට් එක තට ඔන්න ජවය ඉතා වැදගත් අපිට මේ පවසප්ල එක මලදී ගන්න කොට මේ පැනල් ලයිට් එක සඳහා පවසප්ලය එක මලදීගන්න කොට බල්බ එක මලදදිීගන්න කොට අපිට මේ බල්බක තක්කම් පවසපලාායක ලැබෙනවා තුවර පවස්ල එක ඩමේ ජලාන අපි බොඩ් ගාන කියලා දාන වශයෙන් පවසප්ලය මිදීගන්නකොට කියන්න ඕනනි අපේ පැනල්ලයිට එක වොඩ් ගාන දැන් උදාහරයක් මේක වොඩ්දහාට පැනල්ලයිට් එකක් නිසා අපි පවසප්ල එක මලදී ගන්න ඕනින් වොඩ් දහාට කියන අගෙන් ජබය අගෙන් පවසප්ල එකක් තමයි පවයුනිට් එකක් තමයි අපි මලදී ගන්න ඕනේ තකට මේක ොඩ් දොලහන මේක වොඩ් දොලහ නිසා අපි අනිවාරෙන් මේකට භාවිතා කරන්නකොට ොඩ් දොලහ පවසපල එකක් වෙළඳ පොේ මිලදී ගන්න ඕනි මේකත් වොඩ් දහන්ට එතකොට අපිට හැඩේ ගැටලුවක්නෑ පව සප්ලය එක මිලදී ගන්නකොට අපිට අවශ්‍ය වෙන්නේ එක සඳහන් වෙලා තියෙන ජව ප්‍රමාණය බල්බ එක වොඩ් ගාන කියද කියන එක තමයි එතැදි වැදගත්ව එන්නේ ඉට පසේ විශේෂෙන් මතක් කරනවා දැන් අර වෙලඳ පොලේ ගොඩක් වෙලාවට මේ පවසප්ලයි අපි මිලදී ගන්න කොට සමහර වෙලාවට මන්ටි පව සප්ලයි යෙන මන්ටිපව සප්ල කියන්නේ වෝඩ් ට්‍රේන් ජයහෙක ජව ජවා අගයන් කීපයක ජව අගයන් පරාසයක කියේලා අපි කිය ොට් රේන්ජයෙක වැඩ කරන්නේ අවදාහරමයක් විදිහට සහර වෙලාට ොට් හය ඉඳල ොට් විසි හතර විතර වෙන ඔටෝ ජස් වන පව සප්ලයි තියෙන එතකොට ඒවගේ පවසප්ලයි එකක් ත්තුව අපිට මේ ොට හය පැල්ලාට් එකකට පවිච්චි කරන්න පුළුවන් ගොත් නමයහෙකට දොලහෙකට දහට ඒකට විසිහතරකට ඕනනි මෙහකට ඒ පව සප්ල එක පවිච්චි කරන්න පුළුවන් එක සර්ගිට් එකෙන් ඔටෝ මටිකල ෝට එ් එක යිට එකෙති ස්ට්‍රිප්ලට අදාලව ටෝමටි ලි ඇජස් වන විදිහට තමයි රේන්ජෙකට හදරති එකොට ඔබට මෙතන බැලුවොත්මේ අපි මේ පැනල් අයිට් එකටආප ෝරජිනල් පවසප්ලා කනමමේ අපි මේකට යොදධන්න ගත්ත පවසප්ලය එකක් මෙතනති නොට පේනවා ල්ලඩ ්‍රර් කියලග හලතේවා පවසප්ලයක මේක වොට් හාය ඉදලා විසිහතර වෙනකක් මෙම මෙතන ඔබට පේනවා ොට්හදල සිහතර වෙනකං ඕනිම ජාප්‍රමාණිකට යොදන්න පුළුවන් එතකොට ි පවසපලය එකත්තමයි මටි ්‍රයිවර එකත්තමයි මේක ෝොඩ්හයිඉන්ඳල සිහ අතර වෙනකම් පැනල්ලයිට ෝන මේ එකකට පවිච්චි කරගන්න පුළුවන් වෝල්ට යතාව වෝල්් එකසිය හත්තාව දෙසිය හට පාරේජ එක හට පණනහා හැට එත මේ ඩෝල් එජගසාහ ඇම්පිරේජ එකගත් මේ එක දහලම තියනවා. එතකොට අපිට හරියට මෝන්නගේ ොඩ් ගන්ට අදාල පවස සප්ලය එක ිලද ගන්න පුළුවන් හිමිනත්ත මේේමගේ මටි පව සප්ලා එකක් අරගෙන මේ පැනල්ලයිට්වට භාවිතා කරන්නත් පුළුවන් වැදගත්ම දේ තමයි ඔබ බලන්න ඕන පැනල්ලයිට් එක වොඩගාන්ට හරින්න ඒෝොඩ ගාන්ටම සමාන පවසප්ලාාය එකත් එහෙම නැත්තන් ඒ රේන්ජක ඇතුළ තින මල්ටි පවස්ලය එකක්ද කියෙනෙක් අනි වැදගත්මකාරණය තමයිඉපුටෝටජ එක ගැන සැලකෙලිමත්වෙන සාමා්‍යෙන් ඉන්පුටෝල්ටජක අපේ පදාාන විදුළි බල සැපීමට අදාළව නිර්ණය කන ොඩක් ප කරනව ෝලට ජික්ත් රේජයක තමයි හදනනි සාමාන්‍ය ෝොල් අසුව ද ෝල් දෙසය පණහාස හැට පහාාවිතර වගේ රේන්ජහක තියන පවසප්ලයි එකක්න වැඩකන්න පවසප්ලය එකක්නම් ඔබට ඉතාම පහසුවයි මොකද හේතුව හරිටම දෙසේ තිහට පෝයතාව ඇැති වෙලාවක් උදාහරණයක් විදිහට අයපත් කාලුුණ තත්වේ නිසා හදිසි ලයි ඩිම්මච් ලක්ගේ වුණත් අ ෝල් අසුව දෙසේ හැට පාසීම වෙදී ප්‍රියාත්මක වෙනවා කියන්නේ අපට ඩිම් රටකේද වුණ මේ ලයිට් එක දල්වගන්න පුළුවන් කිසිම අපස්ුවකෙන් තොර හැබැ ලිම්කාරන්ටකේදී අ ආලෝකයේ පොඩ්ඩක් සාමාන්‍ය දෙසීතිය ප්‍රධාන සැපමේ තිය සාමාන්‍ය ෝටයතාවටඩ ෝල්ට තා වඩු වෙලා ය නිසා සාමා්‍ය යාලෝකය ලබෙන්න්න ඉට වඩා පොඩක් අඩුආලෝකෙන් මේ පැනල් ලයිට් එක ප්‍රියත්මක කරගන්න පුුවන් ති ෝටච් රේජක බලන්න එක මහිතා ඔොට අමතරවාසියක් වේවි සහර වෙලාට කෙලිම ෝඩ දෙසය විස්ස දෙසය පනහා වගේ රන්ජල පවසප්ලලා තියෙන ඒවගේකක් ගත්තොත් අගේ අඩුවල්ට ත අවස්ථාවකද ඔබට ප්‍රියත්ම කර ගන්න බැරි වෙන. එතකොට එහෙනක් ඔන්න මේ පැනලයිට් එෙකට පවසප්ලය එකක් මිලදී ගන්න කොට සැලකිලිීමත් වෙන්නන කරම්ටි ගැන අපි බෝ දැනුවත් කලා එතකොට ගොඩක්වෙලාවට මේ පැනල්ලයිට් එක පිච්චිලා යවනවා මේ එක පාටහකදාන්න එපා ඔබගාව මේ ජාතිය පැනල්ලයිට් දෙකක් තියෙනවානම් ප්‍රියාත්මක වෙන පැනල්ලයිට්ගේ පවසප්ලකා රක්ක්‍රියකට දාලා බලන්න එතකොට අක්්‍රිය වෙලා තියෙන විදුලි පහන අර අලුතෙන් යොදබූ පවසප්ලය එකෙන් බ්‍රයියෝ ඉට් එක භාවිතා කරලා හොඳර දැල්වෙනවානඒ කියන්නේ ඒ අපි අයිං කරලා තියෙන විදුලි පහනි පවසප්ලා එක සෞද් වෙලා තියන් තර ඔබට පුළුවන් ඔන්න මේ වගේ දැන්ම අපි පවසප්ලය අයින් කරපු පැනල්ලායිට් එකක් මේ තිීන් එතකොට මේකට මේ වගේ මටි පවසප්ලය එකක් සම්බන්ධ කරල ්‍රියත්ම කරලා අපිට මුලිම බැලුව හැකි පවසප්ලා එකේද දෝසේ තියන් එම නැත්තං ස්ත්‍රිප් එක පිච්චිලාද කියනෙක් අපි පායුගති එකත් බලමු ට එහෙම පවස එක ෝෂ සහිතය කිය අපි හඳුනා ගත්තතුොත් වෙන පවසප්लाई එක අදදාලා තියෙද්ද සාමාන ඉදිීර ක්‍රියාත්මක වෙනවන පවසलाई එක පිච්චලාතියනෙති මෙවා ගොාක් කෙලාවට අපිට රපියාරනට වඩාසකක් ගිහිල්ලන ඒවාගේෙන අපිට ඔට එලෙक््रரோනික සම්බන්ධයෙන් යම් මූලික දැනීමක් තිනනම් මේ ගලෝ අලුත් කඩියා කරගන්න පුුවන් ති එහෙම දැනීම කඔබට නෑ කියලා පැනල්ලाइට් ෙවත් කරන්න අ වශ්‍යනෑ වෙළඳ ොලේ මේ පවசாप्लाईයි Driveනි ලද ගන්න තියෙන මං කිවුවවත් වගේ මුලින්ම ෝොඩ් ගාන කියන්න ඊට පස්සේ ක්‍රියකාරි වෝට ියතා පරාසත් සැලලිලමත් වෙලා පුළුවන්න්න ෝට අසුව දෙසේ හැටපා විතරවාගේ පරාසක තියෙන නිට එකක් මේ පවස එක ගිෙනහල්ල සම්බන්ධ කරන්නතකොට පැනල්ලाइට් එක ක්‍රියාත්මක වෙනවා අපි බල මේක ක්‍රියාකාරි දුරුවලච්ච පවසල එකක් සා භාවි හා ප මේ පැන ලाइට්ේග්‍රාකාරිතය කොහොමද ඊට පස්ස එකට අපි හොඳ පවසප්ලය සම්බන්ධ කල්ලා සම්බන්ධ කලාට පස්සෙ පැනල් අයිට් එකේ ක්‍රියාකාරිත්වය පොහමද කියල මොකද හේතු මුලින්ම අපි මේ පවසප්ල එක දෝස තමයි හඳුරගෙන අපි අලුත්තෙඩිය කරන්න බලාපොරොත්තු වෙන් එකතාම සුලබෝ එන දෝෂයක්සාහ ඉතාම් පහසුවෙන් අපිට නිරාකරණය කරගන්න පුළුවන් දෝෂයක් නිසා හොඳයි ඔබට දකින්න පුළුවන්ගෙන ඔන්න අපි සම්බන්ධ කරගත්තා මේ පැනල්ලා අයිට් එක මේ දස සහිත පවසප්ලා එකක් තමයි මෙතන තියෙන මේ පවසප්ලය එකක වනි් එක ප්‍රියාකාරිත්ත නිසි්‍රාකාරිත්තය ලැබෙන්න්න මේ බල්බ එක එකටකට අ ක්ඩ වාලෝකය ලැබෙන්න්න මේ පවසප්ලක යුනිට එක LEDඩ ඩවනිට්ක් ක්‍රියාත්මක වෙන්න නෑ ති එතකොට එන්නේ දෝස අපි මගරවාගනි දෝසය මුලින් හඳුනගෙන ඉන්න ඕනනි ඇතුර මේ ක්‍රියාත්ම කළ පෙන්න්නන්න ඔබට පේනවාමං සපම සම්බන්ධ කළහාම පැනල්ලයිට් එකආකා්ඩෝ දැල්ල න්න ගස්සි ගැසි මේ විදියට දැල්ලෙන් උත්සා කරනවා හැබැයි එකදිගට මේ පවත්තාගෙන යන්න බෑ මෙතදි පධාන වශයෙන් දෝස දෙක් එන්න පුළුවන් පදාානම දෝසය තමයි පවසප්ලාය එක තියෙන දෝසේ ඉතා අමතර මේ ත්‍රිප්කට ැම ජුනාට පස්සේ සමහර අවස්ථාව මේ වගේ මේ බල්බක ආලෝකය මේ විදියටට ගැසි ගැස්සි දැල්ලවෙ එන්න පුලුවන් ඇති මේක බල්බෙක ස්ත්‍රිප්යක සම්පර්න සට සියයක්ම හොඳ ඇත් ත්‍රිප් එක ක්‍රියාකාරිත්වය තියෙනවා මේක පවසප්ලය එක තමයි දෝසේ තියෙන එතකොට ඔබට බලන්න පුළුවන් අපි මේක තියනෙන මේ දෝෂ සහිත පව සප්ල එක අයින් කරලා මේ අලුත් පවස සප්ලා එක අක්දෑම්මට පස්ස කොහොමද බල්බක ක්‍රියාකාරිත්තවය කියලා තකොට විිශේෂයෙන් මේ වගේ දෝසයදයක්කොත් අනිවාරෙන් ඔ බලන්න ගොඩක් කවෙලාට එම රයු නිට් එක මාරු කලාට පස්සේ ය දෝසය මගහරවා ගන්න පොළුවල් ඔබට පනොන්නමන් දෝස සහිත සපලායක මෙමිදිට අයින් කරගත්තා අයින්කරගෙන අලුතින් ගෙනපපු පවස සප්ලාාය එකකක් සම්බන්ධ කරගෙන ති න ඒ බොඩ් ගන්් ගැලපෙන්න්න සම්බන්ධ කල්ලා රබට දැ ඔබට දකින්න ලැබුණ කලින් අවස්ථාව දොස්ස සහිත පව සප්ලායක නිසා බල්බය කකාන්්ඩෝ ක්‍රියාත්මකුණේ නෑ. දැුණන ම මේ අලුතින් ගෙනපු පවස සප්ලයකම විදිදුර සැපීම සම්බන්ධ කරනවා නොබට පේනවා බොහොම හොඳීම මේ පහන අකාන්්ඩව පවස එක තුළින් දැල්ලනවා කියන එක තත්මම ක්‍රියාත්ම කරන්න එත බොම සාරල දෝෂයක් තමයි මේක තිබුණේඔට පැදිලි වෙන්න ඇතිට මේ පවස්ලයි එක තිබුණ දෝසේ තමයි තිබුණු ගටලුව තමයි තිබුණ පවසපල එක තිබුණු ගැටලුව නිසා තමයි බල්් එක නිමණම පත්ව වේ තිබුණ ඒවාගේ දෝසයක් ඔප දැක්කොත් බුඩා කලාට මේවාගේ පपाවසप् එක තාමා වෙෙලඳ පොලේ වොඩ්ද හටක පවසප්ලාය එකක් සාමානය රුපියා තුන් සියයක යාසන්න මුදලකට ට පසොන් ටොඩාක පවසප්ලායක ුපියාලදසය පණහක තුන් සයකට ආසන්න මුදලකට ඒවගේ මිලදී ගන්න පුළුවන් එතකට ඒ මිලිද යාගෙන ඔට පුුවන් පතැනල්ලයිට් කේපයක් ඔබ අ ක්‍රියාවවති නොන එක පවසප්ලය හකක් යිට්ික චෙක්කර ගන්න ඒවැ පවසප්ලයකේද ගැටලුවතින් හෙමනැත්තන් මේක ලයි් ස්ට්‍රිප් එකේද කියලා එ ගොන්න ඔබට පැහැදිලි සපය කාසිතතු දෝසයක් හඳුනගින් අපි කොහොමද පැනල්ලයි් එක පවසප්ල එක සම්බන්ධ කරගන්න කියේලා නිවරදි. ඉගවට අපි බල එක ස්ත්‍රිප්ක පිච්චුණට පස්ස අපට දෝසය කොම දකිින්න්න ලබෙන්න්නේ පැනල්යි් එක ස්්‍රිප එක පිචිච පැල්ලයිට් එකට කොමද අපි අරුත්තයෙන් LED ස්ත්‍රිප් LED පටිය සම්බන්ධ කරලා පාස්සල ්‍රියාකාරරි තත්ත්වයට අරගෙන එන්නේ කියේලා ඔබ දැපේනවා මේ ම තාව පැනලයි් සම්බන්ධ කරගත්තා අව සප්ලයි එකට මේ තවත් පැනල්ලයි්ට එකක් සප්ලයි එක සම්බන්ධ කල දේ හිද තාම සප්ලය එකක ධාරිත්‍ර කලති නරපනටික නිසායා දැල්වෙනවා ඒර මේ පැනලයිට එක ඔබට පේන මේ පැනලයිට් එක මෙන්න මේ හරරි විරයි ස්ටිප එක මෙතන දැල්ව වෙන්නේ මේ හරිට එක විතරයි ස්තිප් එක දැල්වෙන්න මේ අනිතික ඔොට පේවා එ නීමිත තත්වයෙන් දැල්වෙන්න නෑ එකන මේ ස්ත්‍රිප් එක මෙන්න මේ හරිිය සම්පර්ණ පිච්චිලා ගහිල් ලබට සමීපව බැලුවොත් පේනවා වෙන මේටික විතරයි එනිසි ආලෝක තත්වයෙන් දැල්වෙන්නේ මේ හරි ඔබට පේනෝ අලෝක තත්තයෙන් දැල් වෙන්න මේ හරි එලිය තමයි මෙහෙට ගලාගෙන ඇවිලා තියෙන ගැන මේ රව් මේ සම්පූර්ණ මෙන්න මේ හරි මේ චාප කොටස මෙන්න මේස් ප්‍රදේශය තියෙන ස්ත්‍රිපක සම්පූර්ණ පිච්චිලාතියෙන ති මේගේ පැනයින්ට එකක ඇත්තනම අපි පවසප්ල එක මාරු කළලා කියලා අපිට මේ සම්පූර්ණනා ලෝකය ලබා ගන්න හම්බෙන මේක පවසප්ල එක මාරු කලා කියලා එතුවට ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් අපිට එක අලුතඩයා කරන අප අනිවාර්රෙන් පැනල්ලා අයිට්‍යෙ ගලෝල එකක ස්්‍රිප්ක අලුතය සම්පූර්ණ යොදල තමයි පැනල් අයිට් එක අපි අලුත්තඩියා කරගන්න ඕනි එවන අපි බලමු ඒමගේ LED ස්ප එකක පිච්චිච පැනල්ල අයිට්යක් කහොම ගලෝල අපවුන් එතියෙන අක්‍රියය තත්ය තින ස්ත්‍රිප් එක LEDඩ පටිය අයිංකල් අලුතෙන් ස්ත්‍රිප් එක සම්බන්ධ කරගන්න ප්‍රියාකාරි තත්ත්වයට ගන්නේ කොහොමද කිය.